අයි ගයිස් කොහමද? ඉතින් ඔන්න නුවරට ආවට පස්සේ කියන්නේ නුවරට එන්න එක හේතුවක් වුණා පේරාදෙණිය සරසවිය ගියොත් හරි. ඉතින් නුවරට ආවට පස්සේ ලොකු ආසාවක් තිබ්බා පේරාදෙණිය සරසවිය වලේ තිරගත වෙන ඩ්‍රාමා එකක් බලන්න. ඉතින් අද මනමේ තිරගත වෙනවා සරසවිය වලේ. ඉතින් ඉදිරිවීර සරචන්ද්‍ර ලිමහන් රංගපීඨයේ හවස ප්‍රයජාමේ ඩ්‍රාමා එක බලන එක වෙනම අත්දැකීමක්. ඉතින් කැම්පස් එක ළමයිට නම් ඒක නිකම්ම ලැබෙනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ අද ඒ වාසනාව උදා වුණා. ඉතින් අපි යන්න හදන්නේ අපි කොහොමද මන්ද යන්න හදන්නේ තනියම. එතන කට්ටි ඉන්නවා තව අපේ යාළුවා අයිය කෙනෙකුත් ඉන්නවා. ඉතින් අපි යන්න හදන්නේ මනමේ බලන්න ඔයාලත් දෙන්න මට ඩ්‍රාම එක පෙන්වන්න බැරුව හැබැයි වටපිටාව පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් ඒ. එහෙනම් අපි යමු මනමේ බලන්න. අපේ සපුමල් බ්‍රද සමල් බ්‍රද ඉක්මන නගින් ඉක්මන නගින් සිට් බෙල්ට් දාන්න. මම පේරාදු ග්‍රවුන්ඩ් එක කොහොමද? පේරාදුනි වලේ මෙච්චර සෙනඟක් මම දැකපු වලේ නතාව. ඒකට පොඩි මොන දෙයක්වත් නැහැ. මොකද අත රඟදක් වන්නේ වනමේ නිසා. දැන් ඩ්‍රාම එක පටන් ගන්න යන්න. මේ විදිහට සහෝදරයෙක් සහ සහෝදරියක් මෙතන ආරම්භය ලබා ගන්නවා. ගයිස් ඔන්න අපි පේරාදෙණිය වලට ආවා. ඉතින් ඔයාලට අඳුනලා දෙන්න 아무ත්තෝ දෙන්නෙක් ඉන්නවා මෙතන. එක්කෙනෙක් ඔයාලා ආදරයම කරන මේ හන්තාන අහස යටට ගැලපෙන පුද්ගලෙක් ඉන්නවා. ආයි අයිබන් අයිබන් මේලා සින්දුවක් අහන්න විදියක් නෑ. ඉතින් මේ සන්තාන සුසුම් සින්දුවේ අයිතිකාරයෙ ඉන්න. ඉතින් අපි හම්බුනේ මම තමයි මෙයාපදින්න අපේ සම්මල් බ්‍රද මාත් එක්ක සමලයි ඒ පොලිස් දෙපරේ කොල්ල තමයි. ඉතින් අද මේ හිතොරඩිය පට්ට සෙනගක් ඉන්නවා මෙතන. මේ මෙතන රවුන්ඩ් එකද මං හිතන්නේ 10000ක් විතර ඇතිනේ. ඈ රවුන්ඩ් 10000ක්ද? 10000ක් විතර සෙනග ඇති මං හිතන්නේ නැහැ. වැඩි ඇති. පාරත්තා හිටියද? ඔව් පාරේ හිටියද? සෙනට් එකේ හැරලා දෙන්න තමයි බෝලිම. බෝලිම දීපාවා. මේ අපි මේ සින්දුවක් අහම පොඩ්ඩක් කලාව තිබුති කරලා හරි. ඔන්න අපි පොළ පුලා බලාගෙන ඉඳපෝ මනමේ නාට්‍ය රඟ දක්වන්න පටන් ගත්තා. මුලින්ම මේ විදිහට මම හිතන්නේ පොතේ ගුරා වගේ ඇවිල්ලා මෙතන නාට්‍යයේ තිරපිටපත වගේ මේ හැමදේම පැහැදිලි කරලා අපිට ආරම්භයක් ලබා දීලා මැදින් මේ කතාව පැහැදිලි කරන්නේ. ඉතින් මනමේ නාට්‍යය ඇතුළේ මම හිතාගෙන හිටපු සම්පූර්ණ කතාවත් වෙනස් ඇත්තටම. ඒ කියන්නේ මම හිතන් හිටියට වඩා මේ ඇත්ත කතාව වෙනස්. ඉතින් ඒ විදිහට අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා. ඒ නිසා ඉගෙන ගන්න ළමයිට සාහිත්‍ය වශයෙන් වැදගත් නාට්‍යයක් නිසා මම තීරණය කරා මේ නාට්‍යය තාමත් කෙටියෙන් මගේ විචාරයක් විදිහට කියන මට දැනෙච්ච විදිහට පුංචි විස්තරයක් එක්ක ඔයාලා ඉස්සරහට මේ කතාව කරගෙන යන්න. ඉතින් මෙන්න මෙතනින් තමයි මම මේ කවුරුන් හඳුන්වලා දෙන්නේ. අනිත් එක මම කියන්න මොන මේක සම්පූර්ණ වීඩියෝ කරලා දාන එක එච්චර එතිකල් නැති නිසා මම මේක පුළුවන් තරම් කෙටියෙන් මේ පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මනමේ කුමාරයට පස්සේ අපිට රාමගේදී හඳුනන දෙනවා මනමේ කුමාරය. ඉතින් ඒ දෙන්නගේ පුංචි ජවනිකාවකින් පස්සේ තමයි අපි මේ කතාවට එන්ටර් වෙන්නේ. එතකොට මේ ඉන්නේ මෙතන ඉන්න සංගීත කණ්ඩායම පසුබිම් ගායනින් සහය වෙන ගායක ගායිකාව පිරිස පිටිපස්සෙන් ඉන්නවා වාද්‍ය වෘන්දය. එතකොට මේ තමයි මේ කතාව ඇතුලේ ගුරුතුමා. ගුරුතුමා කියන්නේ මනමේ කුමාරයාට ශිල්පය උගන්වපු ගුරුතුමා. ඉතින් දැන් මනමේ කුමාරයා ශිල්පය හදාරලා ශිල්පයෙන් නගව තැන්පත් වෙලා තම අගනුවර බලා පිටත් වෙන්න හදනකොට ගුරුතුමා විසින් තමන්ගේ දියණියව දක්ෂතම සිසුවට දෙන සිරිතක් විසිරෙන තියලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ වෙලාවේදී වෙන්නේ. කැමැත්ත අහනවා දෙන්නගෙන්ම. මනමේ කුමාරයාගෙන් කැමැත්ත අහනකොට ඒ මනමේ කුමාරයාගේ ඇතිවෙච්ච රියැක්ෂන් එක තමයි මෙතන පෙන්වන්නේ. සහ එතනදී මනමේ කුමාරියගෙන් කැමැත්ත විමසනවා ගුරුතුමා. ගුරුතුමාගේ දියණිය එතකොට අර දක්ෂතම ශිල්පයාට ශිල්පය ඉගෙන ගත්ත කෙනාට ඒක දෙන එක අතීතයෙන් තිබ්බ සිරිතක් නිසා. ඉතින් මේ වෙලාවේ බලන්න හරි ලස්සනට අර නාට්‍යම ප්‍රහසනය හරි ලස්සනට නිරූපණය කරනවා. බලන්න ඕන මේක.
ඉතින් ඉ දැක්කේ ඒ මනමේ කුමාරයාගේ සතුට මනමේ කුමාරිය එයාට ලැබෙනවා කියලා කිව්වට පස්සේ ඒ වෙලේ මනමේ කුමරියගේ ප්‍රතිඋත්තර තමයි මේ තියෙන්නේ. කියන්නේ එයාගේ කැමැත්ත විමසන ගුරුතුමා කැමතිද කියලා එයා කවියකින් හරි ලස්සනට හැමදේම පැහැදිලි කරනවා. ඉතින් එතනදිම කල් යවන් නැතුව දෙන්නගේ කසාදේ සිද්ධ කරනවා පියාණන් විසින්. ඉතින් මේ ඒ අවස්ථාව. මේ වෙලාවේ ඉන්ටර්වල් එකක් තිබ්බා. ඉතින් අර වල මෙච්චර සෙනගක් ඉන්න ඇත්තටම කවදාවත් දැක්කේ නැහැ. ඉතින් මෙදිනින් පස්සේ දෙන්න එකතු වෙලා හිමගිරි පර්වතයේ හරහා මේ වනාන්තරයක් මැද්දෙන් තමන්ගේ ගමනට බලා මනමේ කුමාරයන් ගමනට බලා පිටත් වෙනවා. ඉතින් හරි ලස්සන ගීතයක් මෙතනින් අහන්න පුළුවන් අපිට වල මේක අහලම. මේ ගීතය ඇත්තරම කියන්නේ මේ මනමේ කුමාරිය මේ වනයේ තියෙන අසිරිය ගැන දකින්නකොට ඒකත් එක්කම තමයි මනමේ කුමාරයා විසින් ඒ දෙන්නගේ මේ එකතු වීම නිසා ගස්වැල් හැමදේම හරි සතුටින් ඉන්නවා කියන එක දන්න ඕන තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ මෙයාලා පොඩ්ඩක් අඳුරු කැලේකට ඇතුල් වෙනවා. මෙතනින් තමයි අපි දන්න ඒ අඳුරු කතාව පටන් ගන්නෙ. ඉතින් මෙතෙන්ට වැද්දම් පිරිසක් ඇතුල් වෙනවා. වැද්දම් පිරිසක් ඇතුල් වෙලා මේ දෙන්නව දැකලා කුමාරියව දැකලා විශේෂයෙන්ම එක වැද්දෙක් ගිහිල්ලා වැදි නායකයව එක්කන් එනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී වැදි නායකයාට කියනවා මෙන්න මේ වගේ සුරූපී දේවියක් නැත්නම් ස්ත්‍රියක් ඉන්නවා, ඔබතුමාට එයාව සරණ පාවා ගන්න පුළුවන් කියන ආශාව වැදි රජතුමාට දෙනවා. ඉතින් වැදි රජතුමා මෙතනින් පස්සේ මනමේ කුමාරයට කියනවා ස්ත්‍රියව රඳවලා ඇය එයාගේ බිරිඳ විදිහට තියාගෙන මම උඹට අබේදානය දෙන්න, උඹ ගමරට බලා පිටත් වෙන්න අවශ්‍ය හැමදේම මම සපයලා දෙන්න, ඒ නිසා මට උඹේ ස්ත්‍රිය තියලා උඹ මෙතන පිටත් වෙන්න කියලා කියනවා. හැබැයි මනමේ කුමාරයා සකල විදි හැම ශිල්පියෙම ශූරයෙක් බැවින් එයා කිසි විටකත් බය වෙන්නේ නැහැ. එයා මෙයත් එක්ක සටනකට අවතීර්ණ වෙනවා. ඉතින් මෙතනින් තමයි අපි දන්න මනමේ කුමාරයාගේ අවසානයේ සිද්ධ වෙන්න යන සිදුවීම පටන් ගන්න. ඉතින් වැදි රජතුමා මේ විදිහට තවත් පාර කිල්ලිම් කරනවා. හැබැයි මනමේ කුමාර ප්‍රතික්ෂේප කරලා දෙන්න සටනට ආරම්භ වෙනවා. ඉතින් මේ සටනේදී මෙන්න මේ විදිහට මනමේ කුමාරයා දක්ෂ විදිහට වැදි රජතුමාව පරාජය කරනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මනමේ කුමාරයා මනමේ කුමාරීගෙන් කඩුව ඉල්ලනවා වැදි රජුගේ හිසගසා දමන්න කියලා. හැබැයි මනමේ කුමාරී එක ප්‍රතික්ෂේප කරනවා. ඇය ඒ වෙලාවේ පිළිතුරු විදිහට ලබා දෙන්නේ මේ වැදි රජුට ඕන තරම් සෙනගෙ හිටියා ඔයාව මරලා දාන්න, හැබැයි එයා එහෙම කරේ නැහැ. කට්ටිය යවලා ඔයත් එක තනින් සටන් කරන්න පෙළඹුණා. ඒ නිසා ඇය ඔහුව මරන්න එපා කියලා දේවී ඉල්ලනවා. ඉතින් මේ වගේ තීරණාත්මක අවස්ථාවේදී දේවිය ගන්න තීරණය තමයි අන්න ඒක. ඇය මේක පැහැදිලි කරන ආකාරය තමයි ඔයාලා මේ දකි. මට අනුව නම් මේ කේවලාවේ මෝඩ තීරණයක්. මොකද මනමේ කුමාරය ඇත්තටම සටනට එළඹෙන්නේ මනමේ කුමරියව රැකගන්න. ඉතින් මනමේ කුමරියව දාලා යන්නේ නැතුව මනමේ කුමාරය තම පනත් පූජා කළ මේ වගේ සටන් කරන වෙලාවකදී එයා ජය ගන්න ඉන්න වෙලාවකදී මනමේ කුමාරිය ගත්ත මේ තීරණ නිසා සිදුවෙන විපත ගැන ඒක කියලා වැඩක් නැහැ. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී මනමේ කුමාරිය ගත්තේ මෝඩ තීරණයක් සහ හැඟීම් වලට වහල් වෙච්ච තීරණයක් කියලා තමයි මට දකින්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී උපරිම ප්‍රයෝජන ගත්ත ප්‍රතිවාදී වැදි රජතුමා කෙලින්ම රජිනගේ අතින් මනමේ කුමාරයාගේ අතින් කඩු අරගෙන මනමේ කුමාරයාට ඇනලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට මනමේ කුමාරයා ජීවිතක්ෂරපත් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මනමේ කුමාරිය තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනවා කවියක් ආකාරයට.
මෙතිනින් පස්සේ කතාව හිතුවටත් වඩා හාත්පසින් වෙනස්. මේ වෙලාවේදී ඇත්තරම කුමරිය අතේ මනමේ කුමාරිය අතේ වැරද්දක් ලොකුවට තිබුණේ නැහැ කියලා මම නම් දැක්කේ. ඒ කියන්නේ වැරද්දක් තිබ්බට ඒ වෙලාවක ගත තීරණේ. හැබැයි ඒක හිතාමතා නොකරපු දෙයක් නිසා මං දැනන් හිටිය ඇත්තරම වැඩි රජතුමාට මනමේ කුමාරිය කඩුව දුන්නා කියලා. හැබැයි ඇත්තරම කඩුව දෙවියකින් උදුරගෙන තමයි දෙවිය ඒක අර ඒ වෙලාවේදී ගත තීරණ නිසා මෝඩ වැඩක් වුණාට. හැබැයි මං හිතන් හිටියට වෙනස් දෙයක් තමයි ඇත්තරම වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යනකොට කතාව හාත්පසින්ම වෙනස් වෙනවා. මෙච්චර වෙලා අඬලා දොඬලා හිටපු මනමේ කුමාරිය මෙන්න ටිකක් වෙලා යනකොට වැදිරජුමත් එක නටනවා. මේ වෙලාවේදී නම් මගේ අත මං ඔළුවේ ගහගත්තා. මම ඇත්තටම මල පැන්නා. අර කඩුව තිබ්බනම් කියලා හිතුණා. ඉතින් මේ මෙහෙලුවට කිව්වේ මේ කොහොම හරි ඒක ඇත්තටම මට තරහ ගියා. ඒ වෙලාවේ නම් මේක මොකද්ද යකෝ මේ උනේ ස්ට්‍රින් විශ්වාස කරන්න කොහොමද කියලා හිතුණා. මේ නාට්‍ය බලනකොට ඉතින් අච්චර පණ ඇරෙන්න ඉඳලා මනමේ කුමාරියත් එක්ක ඇවිල්ලා මනමේ කුමාරියා එයාගේ වැරද්දක් නිසා මැරිලා මෙන්න පෙම් කෙලිනවා දාගෙන. ඉතින් ඒක මම දැක්ක හැටි අප්‍රසන්න සිදුවීමක් විදිහට. ඊට පස්සේ මෙතනදී පොඩ්ඩක් හැබැයි තවත් කතාව වෙනස් වෙනවා. දැන් අර මනමේ කුමාරියා මිය ගියාට පස්සේ දැන් මනමේ කුමාරියට මෙතන දැන් අන් සරණක් නැති බව හැඟවෙන විදිහට කවි ටිකක් කියනවා. ඒ කියන්නේ එයාට මේ වනයේ දැන් සත්තු ඉන්නවා වෙන කිසිම සරණක් නැහැ. තියෙන්නේ වැදිරජතුමා විතරයි. හැබැයි ඊට වඩා හාත්පසින් වෙනත් කතාවක් තමයි අහන්න ලැබුණේ. එයා කියනවා ඒ කඩුවේ වෙල දුන්නේ නැත්තේ වැදිරජතුමාට තිබිච්ච ආලය නිසා, ඔහුව මරණවට තිබ්බ අකමැත්ත නිසා. එයාට හිතුණලු ඒ කඩුව වැදිරජතුමාගේ අතට දීලා මනමේ කුමාරයව මරන්න. අන්න ඔය වගේ අදහසක් තමයි මෙතන නිරූපණය වෙන්නේ. හැබැයි අන්න ඒක මහා කැතම කැත සිද්ධියක්. කියන්නේ ස්ත්‍රියක්ගෙන් දකින්න ලැබිච්ච අමනම වගේ සිද්ධියක්. ඒක මොකද මනමේ කුමාරයා මෙයාව කොච්චර ආදරෙන් අරගෙන ආවද, හරිම බලාපොරොත්තුයන් නැග්ගන් ආව. හැබැයි ඒ සිදුවිච්ච සිදුවීමේ පුංචිර සමාවක් දෙන්න තිබ්බ. හැබැයි මේකෙන කතාවත් එක්ක සමාවක් වෙන විදිහක් ඇත්තෙම නැහැ. මොකද දැන් කියනවා දේවිය කඩුව ඔයාට දෙන්න හිතනලු මනමේ කුමාරව මරන්න. එහෙම කරේ ඔයාට ආලෙ නිසාලු. ඉතින් මෙතන ඇත්තටම පරස්පර කතාවක් තියෙනවා මට පේන විදිහට. සමහර විට මනමේ කුමාරිය එයාගේ ජීවිතයට ආසාවට වැදිරජතුමා රවට්ටන්න මේ කතාව කියන වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම කියන අවශ්‍ය නැහැ ඇත්තට. මොකද වැදිරජතුමා මනමේ කුමාරියව ළඟ තියාගන්න ඕන නිසා තමයි මනමේ කුමාරියව මැරුනේ. ඉතින් එහෙම තියෙනකොට කොහොමත් එයාට එයාලා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. සත්තුන්ගෙන් බේරලා කැලේ සත්තුන්ට බිනෝවි බේරිලා ඉන්න හැකියාව ඕන තරම් තියෙනවා. හැබැයි ඒතිෙද්දිත් මෙහෙම කතාවක් කියන එක ඇත්තටම පොඩි පරහක් තියෙනවා. මෙන්න මේ කතාවත් එක්ක නියම පිරිමි ගතියක් මතුවෙනවා වැදිරජතුමාගේ. ඇත්තටම ඔහු යන්න එතනදී හරි ශ්‍රේෂ්ඨයි. මොකද ඔහු ගත්ත තීරණේ ඇත්තටම හරි. මොකද ඔහු බලනවා අච්චර ආදරය කරපු මනමේ කුමාරයාව මරන්න පුළුවන් වුණා නම් මේ කුමාරයට මට මේ කාන්තාවගෙන් ඇති වැඩේ කුමක්ද, මට මේ වගේ කාන්තාවක් එපා කියන තැනට වැදිරජතුමා හිතුවා. මොකද ඇත්තටම අච්චර ආලය කරලා එකට ඉඳලා මේ වගේ කතාවක් කියනවා කියන්නේ ඒක ඇත්තටම හරි අසික්කිත කතාවක්. ඉතින් එතනින් ඇත්තටම වැදිරජු ග්‍රේට්, you are my boy. ඊට පස්සේ වැදිරජතුමා කරන්නේ මෙන්න මේ කුමාරියව අතෑරලා දාලා කැලේ සත්තුන්ට බිලි වෙන්න කියලා දාලා අතෑරලා දාලා යන එක. කොච්චර සමාව ඉල්ලුවත් මේ මනමේ දේවියට වැදිරජතුමා සමාව දෙන්නේ නැහැ. ඔහු ඇත්තටම මෙතන නියම පිරිමි කිද තීරණයක් ගන්නවා. මොකද ඔහුට තිබුණා ඒ ස්ත්‍රීව අරගෙන ගිහිල්ලා කම්සප වෙනින් හරි තියාගෙන ඉඳලා ජීවිතය ගත කරන්න. හැබැයි ඔහු ඇත්තටම එතන ශ්‍රේෂ්ඨයි. ඔහු ඒ සිදුවිච්ච සිදුවීම නිසා ඒ දේවියව ගැන කලකිරලා මනමේ කුමාරියව අතහැරලා කැලේ සත්තුන්ට කන්න දීලා ඔහු නික්මලා යනවා. ඉතින් අවසානයේදී පොතේ ගුරා පවසන ආකාරයට මනමේ කුමාරියත් ලය පැලී මේ කැලේම නියදිලා තියෙනවා. ඉතින් හිතන්න තණ්හාව, රාගය, ආලය නිසා සිදුවිච්ච විපතක් තමයි මේ මනම කතාවෙන් කියවෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඩ්‍රාමක ඉවර වෙනකොට ඇත්තටම හරි ශ්‍රේෂ්ඨ නිර්මාණයක්, හරි සාහිත්‍ය වශයෙන් ලස්සන නිර්මාණයක්. කතා ගොඩක් මේක ඇතුලේ කියවෙනවා. ඒ හැම දෙයකටම විචාරයක් දෙන්න මේ කාලය මදි. සහ මේ මගේ කියන කතාව ඇතුලේ මේ නාට්‍යයට යම් කිසිව වරදක් වුණා නම් මම ඇත්තටම සමාව වෙන්න ඕන. මට දැනෙච්ච විදිහට මම ඒක කියාගෙන ගියේ. ඉතින් ඇත්තටම මේ කතාව සහ ඒකේ එන්න ඕන අවුට්පුට් එක මේකද කියලා අර 100%ක් ෂුවර් නෑ. ඒ නිසා ඒකට කතාවට යම් කිසි විදිහකට හානියක් වුණා නම් ඒකට මම සමාව ඉල්ලනවා. ඉතින් පේරාදෙණිය
ප්‍රේමයේ සරසවිය, ආදරණීය සරසවිය, හන්තානේ අහසයට මේ සුන්දර භූමියේ මම මිදපු සොඳුරුම අත්දැකීමක් මේ විදිහට නිමා වෙනවා. ඉතින් ඔයාලටත් මම කියන්න තියෙන්නේ සරසවියේ මේ අත්දැකීම මිදගන්න පුළුවන් නම් ළමයෙක් නම් අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්න. මොකද ඔයාලට පුළුවන් මේ සරසවි බිමේදී හැමදාම මේ වගේ ලස්සන අත්දැකීම් විඳින්න. ඉතින් මට තව දෙයක් කියන්න ඕන මේ වෙලාවේදී වල පේරාදෙනිය සරච්චන්ද්‍ර එදිරිවිර එලිමහ රංගපීඨයේ අහස හරිම ලස්සනට හඳපායලා වලාකුළු වලින් වර වෙලා හරිම ලස්සනට තිබ්බා. සුදු පාට වලාකුළු චන්ද්‍රයා හරි ලස්සනට දිලිසෙමින් තිබ්බා. ඉතින් මම ඩ්‍රාමයක බලන සමහර වෙලාවක මං අහස දිහා බලනවා. මං ඊයේ දවසේ ඇවිල්ලා වලට වෙලා පිටිපස්සෙලා වලේ කවුරුත් හිටියේ නැහැ. එතකොට මං ප්‍රය 4 විතර මං හිතන වලට වෙලා වාඩිලා ඩ්‍රාමයක මෙතන හෙට තියෙනවා කියන එක ඉමේජින් කරගෙන හරි ලස්සනට දේවල් ටික මවා ගත්තා. ඉතින් ඒ මං ඊය ආපු වෙලාවෙත් හරි ලස්සනට හඳපායලා තිබ්බා. ඉතින් අදත් හරි ලස්සන හඳපායලා තියෙනවා. 10,000ක් 9,000ක් විතර මිනිස්සු ප්‍රමාණයක් මේ රංගපීඨයේ මේ නාට්‍ය රසවිඳින වෙලෙ හිටියා. ඉතින් ඇත්තරම කිව්වොත් සොඳුරු අත්දැකීමක්, සොඳුරු රසවින්දනයක්, සොඳුරු කතාබහක්. ඉතින් හැම දෙයක් එක්කම අද දවස මේ විදිහට ගෙවිලා ගියා. ඉතින් අර පේරාදෙනිය සරසවියට මා ඇලුම් කරපු හේතු ඒ කාරණා ඒ විදිහටම සිද්ධ වෙනකොට ඉතින් අර මම ප්‍රාර්ථනා කරපු දේවලුත් හරි ලස්සනට ඒ විදිහට මට අහන්න දකින්න ලැබුණා. ඉතින් ඒක ඇත්තටම සතුටුයි. ඉතින් මෙතනින් ඉස්සරහටත් මට සරසවිය කොහොමත් දැන් ළඟයි. ඒ නිසාම සරසවියත් එක්ක ඉස්සරහට තියෙන හැම වැඩකදීම මට ඔයාලට මේ දේවල් බෙදා ගන්න පුළුවන් කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම. සහ සරසවියේ ඉස්සරහට ශිෂ්‍යෙක් විදිහටම මෙතනින් එහාටම උසස් අධ්‍යාපනයත් හදාරන්න බලාපොරොත්තු වෙන නිසා ඉතින් හැමදේම හරි ලස්සන විදිහට වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මෙතනින් ඉස්සරහට මේ වගේ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක නම් ඇත්තටම ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි. මේ අර ඉක්මනට ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් එක්ක හදාගත්ත වීඩියෝ එකක්. මොනවා හරි ඔයාලගේ රසවින්දනයට බාධාවක් වුණා නම් සමාව වෙන්න ඕන. එහෙනම් තවත් ලස්සන අත්දැකීමකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාල හැමෝටම ජය වේවා.